අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයින් මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල අසර්බයිජාන් හි මහල් නිවාසයක හටගත් ගින්නකින් ශ්‍රී ලාංකික සිසුවියන් තිදෙනෙකු ජීවිතක්ෂයට දේහයන් කඩිනමින් මෙරටට ගෙන්වීමට රජය මැදිහත් වෙයි ජනපති දළදා සමිඳුන් වැඳ පුදා ගනී වත්මන් ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ 2-2 ලබා ගැනීමට හිටපු ජනපති මෛත්‍රීගේ සහය ජනතා පොරොන්දු ඉටු නොකර වත්මන් රජය මඩ දේශපාලනයේ නිරත වන බවට කිරි ඇල්ලකින් චෝදනා වෛද්‍ය සොෆිට එළිවී ඇති චෝදනාවලින් රාජ්‍ය සේවා කොමිෂන් සභාව ඔහු නිදහස් කළ බවට පළවන වාර්තා සත්‍යයක් රතන හිමි පවසයි ප්‍රතිබෙන් දේශීය පුවත් අසර්බයිජානයේ අධ්‍යාපනය ලැබමින් සිටි ශ්‍රී ලාංකික සිසුවියන් තිදෙනෙකු ගින්නකට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා අදාළ සිසුවියන් තිදෙනාගේ දේහයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සලසන බවයි විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය ප්‍රකාශ කළේ මෙරට ශිෂ්‍ය ශිෂ්‍යාවන් විදෙස් රටවල අධ්‍යාපනය හදාරන ආයතන අධීක්ෂණය කිරීම සඳහා විධිමත් ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. අසර්බයිජානයේදී ශ්‍රී ලාංකික සිසුවියන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වීම ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින කරුණු කිහිපයක් සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. වල තිබෙන විශ්වවිද්‍යාලයකට ගිය ශ්‍රී ලාංකික දුවරු තුන්දෙනෙක් අවුරුදු 21යි 25යි අතර තමන් නවාතැන්ගෙන සිටි ඒ නිවස ගිනි ගැනීම කරන කොටගෙන තුන්දෙනෙක් මේ යාමේ පුවතක් වාර්තා වෙලා තිබෙනවා. ඒ පිළිබඳ අපි ඉතා විශාල ලෙස ඒ පවුල්වල අයට කරගාටුව පළ කරන අතර මෙවන් විපත් වළක්වා ගන්නටත් හේතුවක් වෙනවා. මේ මහ පොළොවේ පවතින යථාර්ථය එක්ක එකතු වෙලා උසස් අධ්‍යාපනය සඳහා තීන්දු තීරණ ගන්න නායක කාරකාදීන්ගේ වගේම මහජනතාවගේ ශිෂ්‍ය ව්‍යාපාරවලත් අවධානය යොමු කරන්නට කියලා මම ඉල්ලා සිටින්න කැමැති. මොකද ලෝකයේ තියෙන වටිනාම දේ තමයි මනුස්ස ජීවිත. ඉදිරි කාල පරිච්ඡේදය තුලදී අධ්‍යාපනය සඳහා ශිෂ්‍යයන් පිටත් කර යවන ආයතන වල පාලනය අධීක්ෂණය කිරීම සඳහා විධිමත් ජාතික වැඩසටහනක් ඇති කිරීම සඳහා කැබිනට් මණ්ඩලය අවධානය යොමු කළේ ඒ සඳහා නියාමන පිළිවෙතක් සකස් කර ලංකාවේ වගේ 10-15 ගුණයක වියදමකුත් දරාගෙන මේ යන ක්‍රමයට අපේ රට ඇතුළෙම විසඳුමක් ලබා ගන්න ඕනේ දිගු කාලීන වශයෙන්. දැන් අපි ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට බඳවගන්නේ 30,000යි. හැම අවුරුද්දෙම 15,000ට වඩා වැඩි පිරිසක් සල්ලි ගෙවලා වෙන රටවලට යනවා. ඉතින් මේක ජාතික ප්‍රශ්නයක්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ මහනුවරට පැමිණ ඓතිහාසික ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ දළදා සමිඳුන් වැඳ පුදා ගැනීම සඳහා මහනුවරට පැමිණියා. ශ්‍රී දළදා මාලිගයේ වෙත පැමිණි ජනාධිපතිවරයා පිළිගනු ලැබුවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින්. ජනාධිපතිවරයා ඉන්නනතුරුවයි දළදා සමිඳුන් වැඳ පුදා ගැනීම සඳහා එක් වුණේ. ආගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දළදා මාලිගයේ වෙත පැමිණ සිටි බැතිමතුන් සමග සුහද කතාබහක නිරත වුණා. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්නනතුරුව මල්වතු මහාවිහාරයට ගොස් මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියන්ගොඩ විජිතසිරි හිමියන්ද බැහැදක ආශිර්වාද ලබාගත් ජනාධිපතිවරයා උන්වහන්සේ සමග සුහද පිළිසඳරකද නිරත වුණා. අස්කිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහනාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගැනීම සඳහා ජනාධිපතිවරයා ඉන්නනතුරුව පැමිණියේ අස්කිරි මහාවිහාරයේ වෙතයි.
அஸ்கிரி பார்ஷவே அனுநாயக்க பூச்ச ஆனமடுவே தம்மதாசி ஹிமி லேகாதிகாரி பூச்ச மெதகம தம்மானந்த ஹிமி அத்துலு மகா சங்கரத்னே விசின் பிரித் சஜ்ஜாயனா கரிமின் ஜனாதிபதிவரையாட்டு ஆசீர்வாத பலக்கலா ஹொரிகொண்டுவ வித்யாசாகர பிரிவின வெத பெமினி ஜனாதிபதிவரையா ஸ்ரீலங்கா ராமாஞ்ச மகாநிகாயே மகாநாயக்க அதிபூச்ச நாப்பானே பேமசிரி மகானா ஹிமியன் பெஹதக்கு ஆசீர்வாத லபாகத்தா இன்னதுருவு அஸ்கிரி மகா பிரிவினட பெமினி ஜனாதிபதி கோட்டாபய ராஜபக்ஷ மகதா எஹி பரிவினாதிபதி பூஜ்ச நாரம்பனாவே ஆனந்த ஹிமியன் பெஹதக்கு உன்வகன்சே சமக பிலிசந்தருக்குது நிறுத்தவுனா அஸ்கிரி மகா பிரிவினே அபினவ சைத்தியராஜனன் வகன்சே வந்தனாக்கல ஜனாதிபதி வரையா அஸ்கிரி மகா பிரிவினேஹி சாமனேர பிக்ஷுன் வகன்சே சமக சாயா ரூபே கடுது பெனி சிட்டியா அனுத்துருவு ஜனாதிபதி கோட்டாபய ராஜபக்ஷ மகதா கெட்டம்பே ராஜோபவனாராம அதிபதி பூச்ச கெப்பிட்டியாகுட சிறி விமல ஹிமியன் பெஹதக்கு ஆசீர்வாத லபாகத்தா எலிமெண்ட மகமதிவர் நேதி வத்மண்ட் ஆண்டுவட பார்லிமெண்ட்டுவே துணை நிதிக்கு பகுதர் வரையாக லபாக நியமிசதாக ஸ்ரீலங்கா நிதஹாஸ் பக்ஷே பூர்ண சகயோகே லபாதினபாவு ஹிட்டபு ஜனாதிபதி மைத்ரிபால சிறிசேன மகதா பவசனவா கழுத்தர பிரதேசிய பவதி உற்சவேக டெக்விபின் ஹிட்டபு ஜனாதிபதி வரையா பேபாவ பிரகாஷிக்கலாம் அது அப்படி வர்த்தமான ரஜை விதியட்டு கோட்டாபே ராஜபக்ஷ மைத்துமாகிய நாயகத்தை துல மேலாட்டி அழு ஆண்டு அக்கதான் பசுகிய நவம்பர் மாசே பவதி ஜனாதிபதி வர்ணனையிட ஸ்ரீலங்கா நிதாஸ் பக்ஷே பூர்ண கெப்பவீம திபுணா அப்படி பக்ஷியாக் பிஜர தீந்துவக் கத்தேதா கோட்டாபய ராஜபக்ஷ ஜனாதிபதித்துமா வேரட்டே ஜனாதிபதி யுத்துவை திபுணு ஆண்டுவ வினாசி யுத்துவை கியலாம் விசேஷேன்ம ரடட அலு கமனக்கேமே அவசியதாவே நிசாய் மம 2015 ஜனவரியாட்ட விசிஷ்ட ஜாகிரகணயக் கரலா மே ரட கேன லுகு பலாபுருத்துவக் மகே சீன ராசியாக் திபுணா அதம் தே இஷ்ட கரன்ன புலுவாங் உனா அதம் தே இஷ்ட கரன்ன நொலெபுணா ஏ மட ஐதி வெச்ச பாதாவன் நிசா மம் ஏவா மே கேன விலாவே கதா கரன்னே நமுத் ரட அதசஹஹிட இஸ்ரஹட கன் விசேஷேம ரடே ஆர்த்திக சக்திமத் கரன் மே ரட லோகே பிரபுத்த ரடக் இதிர கெனியன்ன அபி அலுத் ஜனாதிபதிமாட சாயோகே தென்ன தீரணே கலே ஸ்ரீலங்கா நிதாஸ் பக்ஷே விதியட ஏ மே யுகே விதியட திபு அவசியதாவயக் நிசாய் இதிரியேதி தவ மாசே கஹமாரகின் மே ரடே பார்லிமென்ட் மெதிவர்ணயக் வினோ அபி ஸ்ரீலங்கா நிதாஸ் பக்ஷய பொதுஜன பெரமுன சமக பக்ஷ கணனாவக் எக்க சந்தானகத விலா திபெனோ ஏ துல அபி பலாபுருத்து வென்னென் விசேஷேன்ம அலுத் ஜனாதிபதிமாட சக்தியக் தென்ன ரட அலுத் கமனக் இஸ்ரஹட கெனியன்ன பார்லிமென்ட்டுவே துணை தேக பலயக் லபா கன்ன ஸ்ரீலங்கா நிதாஸ் பக்ஷய சம்பூர்ணேம கெப்பவீம சதா ஏ சந்தானகத வென்னே புலுல் தேசபாலன அர்த்தேகே புத்கலின் ஹம்பாயன கிருமிய பசிக்கலா யுக்திய ஹம்பாயன கிருமையாக ரட்டத்துல எத்திகலியுது பாவு பார்லிமெண்ட் மந்திரி பாட்டலி சம்பிக்கு ரணபக மகதா பவசனவா அனுராதபுர பிரதேசேதி மாத்திவித்து அதஹாஸ் பலகருமின் ஏ மகதா மேபாவு சந்தகான் கலா ரஞ்சன் ராமநாயக மெத்துமாகே துரகத்தன சங்வாத பிடிபந்த தட்டி அத்பத் கரகத்தே போலீசிய முழிம் பரீட்சணை கரன்னோனே போலீசியே மே துடகாங்கிற தட்டி கொஹமத சாமானிய ஜனமாத்திய எம் எம் தேசபாலகே அத்தட கிய கிய ரஞ்சன் ராமநாயக மகாத்மையா நடு விபாக கரண வினிசுரண்டா விமர்சனே கரண நிர்தாரீன்ட்டு துரகத்தன எமத்துந்தீல இவை பிரகதிய விமசியம் கிசேத்ம சதாச்சாராத்மக நே நமுத் ஏ துரகதன சங்வாத அப்படி தனட்டா புயவே ஹட்டினா இது மகே புஜ்ஜலிக காரணா ஹெருணாம அனிக் ஏவ கத்தாம எஹிம தீந்து தீமட பலபயம் கரண பாவையாக அப்பிட்ட பேனனே போலீஸ் நிர்தாரீன் தமங்கே துக அதிகரண சேவாவே இன்ன வினிசுரோரியோ தமங்கே துக பேதாஹதா கெனிமத்தமே அப்பிட்ட பேனே கி திங் ஏக அத்தட்டம ஏ அப்பே அதிகரண பத்ததியே யுக்தி பசனலீமே பத்ததியே திபென பரபதல கேதவாச்சகயா இமே தத்துவே வஹாம் வினஸ்கல்லா யுக்திய ஹம்பாயன கிரமயக் அதிகரண்டோனே புஜ்ஜலோ ஹம்பாயன கிரியா எக்ஸா ஜாத்திக பக்ஷே வகமக்கலியுத்தே நாயகத்துவ அர்புத விசந்தீம நோவு பக்ஷே மந்திரிவரும் செதுக்கரு திபின அக்ரமிகதா பிலிபந்தவு சோயாபெலிம பவு ராஜ்ய அமாத்திய ஷெஹான் சேமசிங்க மகதா பவசனவா அனுராதபுர திஸ்ரிக்கே வியாபாரிக ஹபோகட்டு சகபாகி வீமேரான துருவு மாத்திவித்து அதஹஸ் தக்வமின் ராஜ்ய அமாத்திவரையா மேபவு சந்தகான் கலா
සජ්ජාතික පක්ෂයට කවදාවත් නායකයෙක් යටතේ මෙහෙවීමේ හැකියාවක් නැහැ. මේක එක් සජ්ජාතික පක්ෂයට අලුත් ප්‍රශ්නයක් නෙවෙයි මේ නායකත්ව අර්බුදය කියන එක. යාලා ඒ අර්බුදයත් එක්කම හොඳට තෙම්පරාදු වෙලා තිබ්බේ. හැබැයි අපිට එකක් පේන්න තියෙනවා නැවතත් 2025 අවුරුද්ද වෙනකන් එක් සජ්ජාතික පක්ෂයේ නායකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියන එක ඉතාම පැහැදිලි. අපි කනගාටු වෙනවා එක් සජ්ජාතික පක්ෂ නායකත්ව මණ්ඩල හදන්න මේ රණ්ඩු වෙද්දි ගහගනිද්දි බැනගනිද්දි ඔවුන්ට බැරි වුණා මේ රටේ අසම්මත දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කරපු ඔවුන්ම වීරයෙක් කැටියට සැලකපු ඔවුන්ගේම මන්ත්‍රීවරයෙක් කැමැතිවරයෙක් කැටියට ඉන්න රංජන රාමනායක සම්බන්ධයෙන් තීන්දුවක් ගන්න. එක්සත් ජාතික පක්ෂය ඉස්සෙල්ලම කරන්න ඕනේ රංජන රාමනායක විසින් මේ රටේ දේශපාලන සංස්කෘතියට, මේ රටේ අධිකරණයට, මේ රටේ විශේෂයෙන්ම සමාජ පසුබිමට කරපු බරපතල හානියට තීන්දුවක් ගැනීම මිසක් දෙවනුව තමයි ඔවුන්ගේ නායකත්ව මණ්ඩල හෝ නායකත්වයන් ගැන තීන්දුව ගන්න ඕනේ. ඉතින් ඉස්සෙල්ල කළ යුතුයි දෙවනියට දැමීම මම හිතන්නේ ප්‍රශ්නෙට විසඳුමක් නෙවෙයි. මට පේන විදිහට එක්සත් ජාතික පක්ෂයේ ඔය ඉන්න සියලුම මන්ත්‍රීතුමාලා ඔය කුමන්ත්‍රණයේ කොටස්කරුවන් බවට පත් වෙලා ඉන්නවා. එක්සත් ජාතික පෙරමුණ සියලු කණ්ඩායම් එක්කර ගනිමින් පොදු විපක්ෂයක් ලෙස ඉදිරි මහමැතිවරණයට මුහුණ දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා පවසනවා. ක්‍රීඩා උපකරණ බෙදාදීමේ වැඩසටහනකට සහභාගී වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. මං හිතන්නේ එක්සත් ජාතික පෙරමුණ හැටියට පොදු විපක්ෂයක් සියලුම කණ්ඩායම් එක්කහු කරගෙන ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරඟ වදින බලාපොරොත්තු වෙනවා. අපි පරාජය වෙච්ච හේතුව ඒ වගේම අපි තව කොයි අඩුපාඩුත් අපි සාකච්ඡා කරලා මම හිතන්නේ තව සතියක් දෙකක් යනකොට අපේ තියෙන යම් යම් අඩුපාඩු ප්‍රශ්න විසඳගෙන අපි මේ මැතිවරණයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මොකද අපිට කවුරු මොනවා කිව්වත් 156ක් මහජනතාව ඡන්දයක් දීලා තියෙනවා. ඉතින් අපි ඒගොල්ලෝ ගැන වැඩියෙන් හිතන්න ඕනේ. තානාන්තරයි අනිත් දේවල් මම හිතනවා ඊට පස්සේ එන්න ඕනේ කියලා. අද ආණ්ඩුව කියපු දේවල් නෙමේ කරන්නේ. ඉතින් එව්වට උත්තර දීලා අපි මේ මැතිවරණයට ගියොත් දැනටම මිනිස්සුන්ට තේරලා තියෙනවා කියන දේවල් කරන ආණ්ඩුවක් නෙමේ ඇවිල්ලා තියෙන්නේ කියලා. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පිළිබඳ බරපතල අර්බුදයක් වර්තමානයේ වන විට පැනනෙ ගිය බව රාජ්‍ය අමාත්‍ය රෝහිත අභිගුණවර්ධන මහතා පවසනවා. ඒ කළුතර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අපිට පේනවා දැන් නායකත්වයේ දැන් මම හිතන්නේ බ්‍රහස්පතින්දාට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ලබා දෙනවද නැද්ද කියන ප්‍රශ්නය තියෙනවා. අපිට පේනවා දැන් සජිත් ප්‍රේමදාස මහත්තයා රනිල් වික්‍රමසිංහ මහත්තයත් අතර පක්ෂ නායකත්වයට දැන් සටනක් තියෙනවා. අපිට බලා ගන්න පුළුවන් වෙයි මේ සටනේ රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක බෙදා ගන්න කොටස කොච්චරද, සජිත් මහත්තයත් එක්ක බෙදා ගන්න කොටස කොච්චරද කියලා. සාමාන්‍ය කතාවක් තියෙනවා, නායකයෙක් හොඳ නැත්තම් තව නායකයෙක්ව ගේන්න ඕන ප්‍රබල ශක්තිමත් නායකත්වයේ ගුණාංග තියෙන කෙනෙකුව තමයි නායකයෙක් බවට පත් කරන්න ඕන. ඉතින් ඒ නිසා දැන් එක්සත් ජාතික පක්ෂයට බොහොම පැහැදිලිව මං හිතන්නේ නායකයෝ ආනයනය කරන තත්ත්වයට පරිවර්තනය වෙලා දෙනු යුවෙන්ටි. ජනතා පොරොන්දු ඉටු නොකර වත්මන් ආණ්ඩුව මඩ දේශපාලනයට යොමු වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා පවසනවා. ඒ පේරාදෙණිය ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින් එළවණු මිල අධිකයි. ඉතින් මම රජයට කියනවා මේ මිල පාලනයක් ඇති කරන්න, දුන්න පොරොන්දු ඉෂ්ට කරන්න. දැන් මේ දවස්වල හඬපටයක් අල්ලගෙන දඟලනවා. ආණ්ඩුව මඩ ෆැක්ටරියක් මිල. දිර්ගිතයි. ධර්මද්වීපයක් හදන්න යාවේ. නමුත් හඬපට ප්‍රචාරය කරනවා. ඒක හරිද? ඒක හරිද කියලා මම අහනවා. ඉතින් මේක පුදුමයට කරුණක් නෙමෙයි. මොකද මන්ත්‍රීවරයෙක් වුණාම නීතිඥ මාත්‍රව කතා කරනවා. දොස්තර මාත්‍රව කතා කරනවා. නඩු බාරවත් අපිට කතා කරනවා. ඒගොල්ලන්ට අසාධාරණයක් වුණාම අපිට කියන්නේ මේව පාර්ලිමේන්තුවේ කියන්න කියලා. මොකද අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අපිට ජනතාවගේ දුක කියන්න අයිතිය ජනතාවට තියෙනවා. අපි ආන් ඉන්න ඕන. අපි වලට පොර දාන්න යන්න ඕනේ නැහැ. අපි ඉදිරි මැතිවරණයට ඒකාබද්ධ විපක්ෂය සංධානයක් හදලා ඉදිරිපත් වෙනවා. කුරුල් සංධානයක් මැතිවරණ ව්‍යාපාරයේ නායකත්වය ගන්න සජිත් ප්‍රේමදාස පැත්තේ. එතුමා තමයි නායකත්වය ගන්න. එතුමත් එක්ක අත්වල් බැඳගෙන අපි මේ මැතිවරණය ජයග්‍රහණය කරන්න අපි සියලු දෙනාම අධිෂ්ඨාන කරගන්න ඕනේ. එක්සත් ජාතික පක්ෂ රජය බුද්ධ ශාසනයට වැඩක් කෙරුවේ නැහැ කියන එක අපි පිළිගන්නේ. අපි වැඩ කෙරුවා. නමුත් අපි ප්‍රචාරයේ මැදි ලෝකෙට පේන්න මල්වට්ටි උසගෙන අපි කියන්නේ. නමුත් අපි නිහඬ පකිතනේ ආගමැත්තුවා සජිත් ප්‍රේමදාස මැත්තුවා අපේ පාර්ලිමේන්තු ජම්පික මැත්තුමා වියර ස්ථාන වලට විශාල මුදලක් අපි ලබා දුන්නා. ඉතින් ඒ කරුණු ඔබ හැම ඉදිරියේ තබමි. මම ප්‍රාර්ථනා කරනවා සිංහල අලුත් අවුරුදු කාලයට හාල් මිල, පොල් මිල, එළවලු මිල අඩු වෙලා සතුටින් සිංහල අලුත් අවුරුදු ගත කිරීමට වාසනාව ලැබේවා කියලා. මේ වන විට නිකුත් වී ඇති හඬපට සම්බන්ධයෙන් නිසි පරීක්ෂාවක් සිදු කිරීම රජයේ සතු වගකීමක් බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා පවසනවා. දඹුල්ල ප්‍රදේශයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.
ඊයේ දවස තුල අපේ හඳුන් නැති සෞදගට අදාළව ආපු හඬපටිය. ඇත්තට මේ හඬපටිය සම්පූර්ණයෙන්ම දැම්මනම් කිසිම ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවේ ඉන්නකොට කෝප් කමිටුවේ මේ දෙන්නම ඉන්නවා. ඒ තත්ත්වයත් එක්ක ඊට අදාළව ගියපු සාමාන්‍ය කතා බහක් ඒකට. ඇත්තටම ඒ වගේ ඒ හඬපටියේ සම්පූර්ණයෙන් ඇහුවනම් ඒකට අදාළව ගත්තොත් එහෙම එක විශේෂ කාරණයක් මතුවෙන්නේ නැහැ. 100,000 ගාණක් දැන් එයාගේ හඬපට තියෙනවා කියලා මේනකොට අනාවරණය වෙලා තිබෙනවා. විවිධ පුජ්‍යලෝ මේක ඉන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි පැහැදිලිවම කියන්නේ දැන් මීට කලිනුත් හඬපට ආවනි ජනාධිපති මරන්න ඉන්නවා, මෛත්‍රීපාල මහත්තයා, ගෝඨාභය මහත්තයා මරන්න ඉන්නවා. ඔය ආදි වශයෙන් හඬපට ප්‍රමාණයක් එළියට දැම්මා. ඒතකොට ඒ හඬපටත් එහෙමම නිකන් සටපට ගාලා යට වෙලාම ගියා. ඉතින් ඒ තත්ත්වයත් එක්ක මේ හඬපට තුලින් ඇත්තටම රටට ගන්න තියෙන දේ මොකද්ද, මේක තුල ජනතාවට දෙන්න තියෙන දේ මොකද්ද කියන එක පිළිබඳව පරීක්ෂා කරලා සොයා බලන එක රජයේ වගකීමක් ඊට අදාළ ආයතන හරහා. කොළඹ විශ්වවිද්‍යාලයේ සිදු වූ ගැටුමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට සිසුන් 12 දෙනෙකු ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. පසුගිය 8 වන දින කොළඹ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී එම විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන තිබුණා. මෙම ගැටුමෙන් සිසුන් දෙදෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසියට ලද පැමිණිල්ලකට අනුව ඔවුන් විමර්ශන කටයුතු ආරම්භ කර තිබුණා. ඒ අනුව මෙම පහර දී මේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් 12 දෙනෙකු අත්අඩංගුවටගෙන අද දින අධිකරණ ඉදිරිපත් කළ බවයි පොලිස් මූලස්ථානයේ පවසන්නේ. ඊයේ දින අත්අඩංගුවටගෙන අද දින අලුත්කඩේ මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම සිසුන් 12 දෙනා ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා. ඒ දින ඔවුන් හඳුනා ගැනීමේ පෙරටුවකට ඉදිරිපත් කිරීමට නියමිතයි. කුරුඳුවත්ත පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරන බව පොලිස් මාධ්‍ය කොට්ටාශයේ පවසනවා. රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් වෛද්‍ය සාෆී නිදොස්කොට නිදහස් කළ බවට සමාජ මාධ්‍ය තුළ පළවන වාර්තා අසත්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා. කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළා. ශාපි ශාබ්දීන්ගෙන නඩුවේ අපි කරුණු වර ගණනාවක් බොහොම පැහැදිලිව මතු කරා. ඉතින් මේ සම්බන්ධයෙන් අපි නොහිටින්න ඒ වෙලාවේ ශාපි ශාබ්දීන්ට නඩුවක් නැහැ. ඒ වෙලාවේ තිසේරා කියන පොලිස් නිලධාරි මහත්මයාත් ඒ වගේම මිෂාන්ති සිල්වා මහත්මයාත් තමයි ඒ වෙලාවේ නඩුව උසාවියේ මහේස්ත්‍රාත් අධිකරණේ ගොනු කරලා තිබුණේ. ඒ නඩුව ගොනු කිරීමට මූලිකව කටයුතු කරපු ප්‍රධානියා තමයි ශානි අබේසේකර. මේ තුන්දෙනාගේ මෙහෙයවීමෙන් තමයි මේ නඩුවක් නැහැ, මේ නඩුව ඉක්මනින්ම ඉවර කරන්න ඕනේ කියන තැන ඔවුන් ස්ථාවරයේ හිටියා. විශේෂයෙන්ම ඔහුට අපදීම, ඒ වගේම ලැබුණු සාක්ෂි සංගවා තබා ගැනීම, හරිතොරතුරු ඉදිරිපත් නොකිරීම ආදී කරුණු. දැන් ප්‍රවෘත්තියක් යනවා. ඒ ශාපි ශාබ්දීන් රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් ඔහු නිදොස් කොට ලියුමක් යවලා තියෙනවා අය කුරුණෑගල මහරෝහලට කියලා. ඉතින් එහෙම ලියුමක් රාජ්‍ය සේවයෙන් යැවීම නොව එහෙම රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් එහෙම තීන්දුවක් ගෙන නැති බව මා දැන් දුරකථනයෙන් කතා කරා ඒ සම්බන්ධයෙන් ලේකම්වරයාට. ලේකම්වරයා ප්‍රකාශ කළා එහෙම තීන්දුවක් අරගෙන නැති බව. ඉතින් සෞඛ්‍ය සේවා කමිටුවෙන් එහෙම තීරණයක් අරගෙනත් නැහැ. රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් එහෙම තීරණයක් අරගෙනත් නැහැ. කුරුණෑගල මහරෝහලෙන් එහෙම තීරණයක් අරගෙනත් නැහැ. රටේ ජනාධිපතිවරයා හෝ වෙනත් කෙනෙක් ඒ සම්බන්ධයෙන් එහෙම තීරණයක් ගන්න කියලා දැනුම් දීමක් කළත් නැහැ. මේ වගේ සිද්ධියක් සිදු වුණා නම් ඒ සිද්ධිය කිසි ලෙසකින්වත් අපි වෙන්න ඉඩ තියන්නේ නැහැ. ප්‍රධාන පුවත් විකාශය අවසන්. සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.